නලින්ද ජයතිස්ස වෛද්‍යතුමනි හිටව මන්ත්‍රීතුමනි දැන් ඔබතුමාලා මීට දින කීපයකට කලින් ප්‍රතිපත්ති මාලාව එලි දැක්වුවා. දැන් මේ ප්‍රතිපත්ති මාලාව තුළ ඔබතුමාලා කොහොමද දැක්ම තියෙන්නේ? දැන් අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ආර්ථිකය පිළිබඳව. වැටුණු ආර්ථිකය ගොඩගන්න ක්‍රමවේදයන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැටපිළිවෙළ ගණනාවක් මේ රට ඉදිරියට ගෙනෙන්න අවශ්‍යලා තියෙනවා. මූලික ප්‍රතිපත්ති මාලාවන් මොන විදිහටද ඉදිරිපත් කරලා තියෙන්නේ? සුදර්මන් බොහොම ස්තුතියි. අපි 26 වෙනිදා උදෑසන තමයි අපි මේ ප්‍රතිපත්ති මාලාව ජනගත කළේ. අතරම ප්‍රධාන ශේෂ්ත්‍ර කොටස් හතරක් යටතේ අපි ශේෂ්ත්‍ර 39කට අදාළ ප්‍රතිපත්ති ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් ඒකෙදී අපිට අතර මේ ප්‍රතිපත්ති මාලාව සකස් කරන්න වෙන්නෙම දැන් රට පවතින තත්ත්වය පිළිබඳ හිතලා එතනින් එහාට යන්න වෙන්නේ. 2018 තිබුණු රට නෙවෙයි දැන් තියෙන්නේ. ඊට වඩා ආර්ථික වශයෙන් පරිහානියට පත් කරපු රටක්. විශේෂයෙන්ම රට බංකොලොත් කියලා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරාට පස්සේ එන පළමු මැතිවරණය සහ වඩා වැදගත් ජාතික මැතිවරණය. ඉතින් අනුව මේ තිබෙන තත්ත්වයෙන් කොහොමද මේ රට ගොඩ ගන්න සහ ගොඩනගන්නේ කියන එක පිළිබඳව තමයි මේ සියලු ප්‍රතිපත්ති සකස් වෙලා තියෙන. ඔබ කිව්වා වගේම ආර්ථිකයේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ආර්ථික ප්‍රශ්නය පැන නැගුණේ දේශපාලන කාරණා මත. ඒක නිසා අපි කාට කාටත් විවිධ ක්‍රමවලට ඉතාම ලස්සන වචන සහිත එක එක වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක මේ මැතිවරණ විතරක් නෙමෙයි, කලින් මැතිවරණ ඉදිරිපත් වුණා. නැත්නම් අපි ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කරමු. ඒ කියන්නේ ප්‍රතිපත්ති තිබුණාට වැඩක් නැහැ. බලයට පත් වුණාට පස්සේ යම් ප්‍රමාණයක් ඉෂ්ට කරන්න ඕනනේ. මේ ප්‍රතිපත්ති වගේම ආර්ථික ගොඩනැගීම සඳහා වෙන අපේ දැක්ම වගේම වැදගත් වෙනවා. මේ හා සමාන්තරව යන දේශපාලන සංස්කෘතිය. අපි ඇත්තරම ජාතික ජන බලවේගය වැඩිපුරම අවධානය යොමු කළා තිබෙනවා මේ රටේ මේ පවතින දූෂිත, නාස්තිකාර, වංචාකාර, කොමිස් ගිලින ඒ දේශපාලන සංස්කෘතිය මුළුමනින් වෙනස් කරන්න. සිස්ටම් එකකට ගේන්න ඕන කම තියෙනවා. ඒ වගේම මං හිතනවා පොදුවේ අපි කවුරුත් පිළිගන්න ඕන තවදුරටත් අපිට සැලසුමකින් තොරව, නිෂ්පාදනයකින් තොරව මේ ආර්ථිකය ගොඩ ගන්න බෑ. එමනම් අපිට තියෙන විසඳුම තමයි විශේෂයෙන්ම අපනයන වෙළඳපොළ ලක් කරගත්ත භාණ්ඩ හා සේවා නිෂ්පාදනයකට සැලසුම් සහගතව ගමන් කළ යුතුයි. එතනදී රජයේ කාර්යභාරය මොකක්ද කියන එක වැදගත්. සමහර කණ්ඩායම් අපේ ප්‍රතිවාදීන් උත්සාහ කරනවා 1977-77 ආණ්ඩුව අනුගමනය කරපු ප්‍රතිපත්තිය වගේ තමයි අපි කරන්න යන්නේ කියලා. ඒක එක්තරා මොඩල් එකක්. ඒක ලංකාව විතරක් නෙමෙයි ඉන්දියාව ඇතුළු ලෝක රටවල් ගණනාවක් ඒ මොහොතේ අනුගමනය කරපු ආර්ථික ක්‍රියාවලියක්. ඒකේ හොඳ තියෙනවා, නරක තියෙනවා. හැබැයි එක්තරා මොහොතකදී ඒ ආර්ථික මොඩල් එක සමස්තයක් හැටි ලෝකෙ ප්‍රතික්ෂේප කළා. ඒක 1975 ඉඳලා 85-86 දක්වා විවිධ කාලවලදී තම තමන්ගේ ආර්ථික මොඩලයන් වෙනස් කළා. ඒ නිසා අපි දැන් එතකොට තිබුණේ ඇත්තටම වැඩිපුරම රජයේ මැදිහත් වෙන ආර්ථික ක්‍රියාවලියක්. අපි බලාපොරොත්තු වෙන්නේ රජයේ මැදිහත් වීම ඉතාම සීමිත ශේෂ්ත්‍ර ගණනාවකට ඉතුරු කරන්න. විශේෂයෙන්ම රටේ ස්වෛරීත්වය, ජාතික ආරක්ෂාව වැනි ශේෂ්ත්‍රවලදී රාජ්‍ය මැදිහත්වීම අත්‍යවශ්‍යයි මම කියන්න ඕනේ. ඒ වගේම තමයි ඒ ස්වෛරීත්වය කියලා කියන්නේ නැත්තම් ආරක්ෂාව කියලා කියන්නේ හමුදා සහ මිලිටරිම සම්බන්ධ කාරණයක් විතරක් නෙමෙයි. අපිට බලශක්ති ස්වෛරීත්ව වගේ දේවල් වැදගත්. එවැනි ශේෂ්ත්‍රයකදී විශේෂයෙන් බලශක්ති ශේෂ්ත්‍රයේදී රාජ්‍ය පංගුව නැත්නම් රාජ්‍ය නියාමනයක් සහිතව පාත්‍ර ගන්න යුතුයි කියන අපි ස්ථාවරය අපි ඉන්නවා. ඒක අදහස් වෙන්නේ පෞද්ගලික අංශයේ මුළුමනින් මේකෙන් බැහැර කරනවා කියලා. නමුත් රාජ්‍යයට ලොකු පංගුවක් තියෙනවා. එහෙම නැත්නම් කලාපීය දේශපාලන උමනන් මත හෝ වෙනත් උමනන් මත රටක් හසුරවන්න ඒකෙන් බලයක් ලැබෙනවා. ඒ වගේම අප වගේ රටක් ගොඩ ගැනීමේදී විශේෂයෙන්ම මේ ආර්ථිකයක් වර්ධනය කරනවා විතරක් නෙමෙයි ආර්ථිකයේ ප්‍රතිලාභ සමාජගත කිරීම අත්‍යවශ්‍ය.